සටහන රංජන්කස් තුරි ලංකා දීප පුවත්පත ගර්භණී මාතාවකට සිසේරියන් සැත්කමක් සිදුකිරීමේදී වෛද්‍යවරයෙකුට අවශ්‍ය නම් ඇයිගේ පැලෝපිය නාලයට හානිකිරීමේ හැකියාවක් පවතින අතර එලෙස පැලෝපිය නාලය අවහිරවීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතර වන්නේ යැයි කොළඹ ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා පැවසීය. සිසේරියන් සැත්කම අතරතුර පැලෝපිය නාලයේ අගකොටස වසා දැමීම, නාලයේ මැද කොටස ශල්‍ය උපකරණයක් මගින් තදකර අවහිර කිරීම සහ නාලයේ ඉහළ කොටසට හානි කිරීම වැනි ක්‍රියාවක් සිදු කළ හැකි බවද මහාචාර්ය දොඩම්පහළ මහතා කීය. එලෙස කුමන ක්‍රමයකින් හෝ පැලෝපිය නාලයට හානියක් වීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතරවන අතර එහි ප්‍රතිඵලය වනුය දරුවන් ලැබීමේ හැකියාව නැතිවීම යයිද හෙතෙම සඳහන් කළේය. ඇතැම් අවුරුන්ට සිදුකරන LRT සැත්කම යනුවෙන්ද හඳුන්වන්නේ පැලෝපිය නාලයේ කොටසක් කපා ඉවත් කිරීම වන අතර එමගින් දරුවන් බිහිකිරීමේ හැකියාව නතරවන බවද මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා කීය. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.